හයි ෆ්‍රෙන්ඩ්ස්, මම අද ඇවිල්ලා ඉන්නේ ගල්මඩුවේ රජමහාවිහාරයේ. ඒ කියන්නේ 1742 වගේ ඒටත් ඉස්සෙල් නිර්මාණ කරපු. ඉතින් අදටත් මේ ඔයාලට දැක බලා ගන්න පුළුවන් මේ ගල්ලෝලේම සාදා තියෙන්නේ. ඉතින් මම නම් ගොඩක් දුරට මේවා දැක්කේ මෙහෙට ඇවිල්ලා. ඉතින් මේ සම්පූර්ණම මේ විහාරය සම්පූර්ණ අනිත් විහාරයට ගොඩක් වෙනස් එකක්. ඉතින් මම ඔයාලට වීඩියෝ වලින් පෙන්නන්න අපි ඊටු ටික බලමු ඉස්සරහින්. හතරම්පත ගල්මඩුව රජමහා විහාරස්ථානයේ ශ්‍රී රාජසිංහ රජුගේ කාලේ එතුමා විහිං කරන ලද්දා. මේක පල්ලව සම්ප්‍රදාය. ඒ වගේම ඉන්දියාවේ දේවාලයක අනුරුවක්. ඒ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සරණ පාවා ගත්තේ ඉන්දියාවේ දේවියක්, අංගම්මාගේ දේවියෙක්. ඒ දේවිය දෙවියන් අදහා නිසා ඒ දේවියට වඳින්න පුදන් හදපු දේවාලයක්. ඇතුලේ තිබුණේ සම්පූර්ණ දේව රූප. ඒ දේව රූප තිබුණා. ඉතින් 1748 ඒ රජතුමා පුනසා රජන කාලේ මේක හැදුවට 900 වෙනකොට රජතුමා මේක මේ උසට උසේ හදපු නිසා මේක රජුනවා මරන්න හදපු උගුලක් කියලා හිතුවා. එතන මේක නතර කළා. නැත්තම් මේක මේ අපරාධි කරලා මේක වැඩ අවසන් කරන්න තිබුණා කාට හරි පූජා කරන්න. ඒ රජුරෝ බයවුල් නිසා ගිහිල්ලා දෙගල් දුරු ගලහරලා ඒ ඔක්කොම පිළිම හදලා සම්පූර්ණ මල්වතු මහා විහාරට පූජා කරන සන්නසෙකින්. මේ විහාරස්ථානේ මේ බාගධාතු විහාරස්ථානය. නමුත් ඓතිහාසික විහාරස්ථානය මල්ලව සම්ප්‍රදාය. ඒ වගේම මේ විහාරස්ථාන මේ ගොඩනැගිලි ලංකාවේ දැනට පමණයි තියෙන්නේ. මේකක් නැහැ බොළුනා රජුන ඔක්කොම නටබුන්. නමුත් මේ විහාරස්ථානය අර ඉන්දියාවේ තියෙන බුද්ධගයාව හා සමාන උසට හදලා තියෙන මේ විහාරස්ථානේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ආරක්ෂා කරනවා. වරින් වර මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ කරනවා. දැනටත් ඒ ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ කරන්න වෙලා තියෙනවා. මේ බැම්ම එක පැත්තක් පාත් වෙලා තියෙනවා. ඒ වගේම පුරාවිද්‍යා දැනුම් දීලා තියෙනවා. අපි ඉතින් බලාපොරොත්තු වෙනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේවා කරලා දෙන්න කියලා. අපහන්දුනේ මේක වසර කීයක් විතර පැරණි 1740 ගණන් වලනේ කීර්ති ශ්‍රී රාජසිංහ පුරුෂ රජකෙනේ ඒ කාල තම හදලා තියෙනවා. හදලා තියෙනවා. මේක ගන්න අධිකාරන්තුමා තම පරලා තියෙන මේක හදන්න. වරින් වර ඇවිල්ලා රජතුමා බලලා තමයි මේක භයාන තත්ත්වයේ වැටහිලා මේක වැඩ නතර කළා. නමුත් 63 වෙනකල් මේ විහාරය ඇතුලේ දේව රූප තිබුණා. පස්සේ 63 අයි කරලා 66 තමයි තරි පිළිමයක් හදලා නේත්‍රා කරලා විහාරස්ථාන බවට මම දැන් අපේ සංචාරයේ හැමතැනම ගියාට මේ වගේ සාමාන්‍ය රජමහා විහාරයක් අපි දැකලා නැහැ අපේ හැමතැනනේ. ඉතින් මේක පොඩ්ඩක් මේ ගොඩක් තියෙන වෙනස්. ඉතින් අපි ඒකයි ඔබ වහන්සේන් යාවේ මේක මේ මොකද ගොඩක් අය දන්නේ නැහැ මේ විස්තර. මොකද අර නර්මලා ගියාට මේක ඇත්ත විස්තරේ කවුරුත් දන්නේ නැහැ. මොකද දැන් අනිත් විහාර වලට ගියාට පස්සේ හැමතැනම ඉතින් පේන්න තියෙනවානේ. ඉතින් මේක එහෙම නැහැ, ගොඩක් වෙනස්. ඉතින් අපේ හැමදේම ගොඩක් මේ සංචාරක මේට ගොඩක් එනවද? ඔව් මේ සංචාරක ආය එනවා වරනවා. මේක මේ අර ගෙඩිගේ ආදානමලුවේ ගෙඩිගේ නාලන්දා ගෙඩිගේ ආදී මේක ගෙඩිගේ. ඒ විදිහ තමයි හඳුන්වන්නේ. මොකද මේ පල්ලව සම්ප්‍රදාය ඒ වගේම මේ මහනුවර යුගයේ ওই 1800 ගණන්වල හදපු ගොඩනැගිලි. ගොඩනැගිලි. ඒ හැ අපේ හැමදේම හවසට එන්නේ.
කොම්පියුටර්.